상육대 니카에 하르시아 아트레니 간데 하르시아 아누아 피트에 있더라 판시에 피트에 닦아에는 피트에 산단베네 무갈라나 상육대에 아이티 සූත්‍ර දේශනා නමයකින් පැහැදිලි වෙනවා මුගලන් හාමුදුරුවෝ ධ්‍යාන භාවනාව මගින් ධ්‍යානෙන් ධ්‍යානයට පත් වෙලා ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් ඇතුළු අෂ්ටම ධ්‍යානයම සම්පූර්ණ කළා. අවසානයේදී බුදුහාඳුරෝ සොයාගත්ත අනිමිත්ත සමාධිය කියන ශුන්්‍යත සමාධියට සමවැදිලා රහත් වෙලා නිවන් දැක්ක ආකාරය පැහැදිලි කරනවා. මේ සූත්‍ර මාලාව ආරම්භ වෙන්නේ සවිතක්ක සූත්‍රයෙන්. ඒක තියෙන්නේ 490 වෙනි පිටුවේ. සංයුත්තනිකාය 4 වෙනි කාණ්ඩේ. ඒ සූත්‍රයෙන් කියවෙන්නේ පඨම ධ්‍යානයට සමවැදෙන හිතපාකාරය ගැන. පටමජ්ජානං උපසම්පජ්ජ වේරති සම්මෙදල හිටියා. විවිච්චේව කාමේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීචසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරාමි. මුගලහාඳුරුව කියනා මෙන්න මේ විදියට කාමයෙන් වෙන් වෙලා නික්කාම තත්වයකි. කාන්ද පාචන කළ රාග දෝෂ පාචන කර හැරෙන්නේත් ගැටෙන්නේත් නැතුව විවෘත මනසකින් යුක්තව සවිතක්කං සවිචාරං දැන දේවල් දනිමින් ඒවා හඳුනා ගනිමින් දැන හඳුනා ගනිමින් ලෝභ දෝෂ මෝහ වලින් තොර හිතකින් ඒ කියන්නේ විවේකජං විවේකයක් ජනිත වෙලා ප්‍රීති සුඛය අනක අනුභව කරයි කියලා. ඒ වුණාට ටිකක් වෙලා ඒ ධ්‍යානයට සමවැදලා ඉන්නකොට උන්වහන්සේ කියනවා හිමිනා විහාරේන විහෙරතෝ සාම කාම සාගත සංඥා මනසකාරා සමුදාචරන්ති. කාමෙන් වෙන් වෙලා ධ්‍යානගත වුණාට ටිකක් වෙලා එනකොට කාම සංඥාවල් පහළින් පංගත්තා කියලා. අන්න එතකොට බුදුහාඳුරෝ ඉර්ජයෙන් වැඩිලා පඨම ධ්‍යානෙම හිත පිහිටවා ගන්න උපදෙස් දුන්නා කියලා. අතකෝ මං ආවසෝ භගවා ඉද්දියා උපසමකමිත්තා හේතදෝත මොග්ගල්ලාන පඨම ධ්‍යානම් පමාදෝ පඨම ධ්‍යානෙ චිත්තං සන්ටපති තාපනය කරන්න කියලා කිව්වා. ඒ අනුග්‍රහයෙන් ප්‍රථම ධ්‍යානය සම්පූර්ණ කරගත්ත බව මේ සවිතක්ක සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට 492 පිටුවේ එන අවිතක්ක සූත්‍රය. ඒ කියන්නේ ද්විතිය ධ්‍යානය ගැන. විතක්ක විචාර දෙක උපසම විතක්ක විචාර දෙක නෑ. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට නිමිති දැනෙන එක නතර වෙලා අජ්ජත්ත සප්පසාධනං චේතෝ අධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධියේ යුක්ත ද්විතිය ධ්‍යානයට සමවැදුණා සමවැදලා හිටියයි කියලා.
එතකොට ටිකක් වෙල යනකොට දැනෙම නේතුව සංඥා මනසකාරා සම්මුදාචරන්ති සංඥාවල් දැනෙන්න පටන් ගත්තා. විතක්ක ਵਿਚාර නැවත පහලෙන්න පටන් ගත්තා. අන්න එතකොටත් බුදුහාඳුරුව වැඩලා අනුශාසනා කරලා කිව්වා කියනවා ද්විතිය ධානයේ හිත පිහිටවාගෙන ඉන්න කියලා. ද්විතිය ධානං පමාදෝ ද්විතිය ධානං චිත්තං සන්තපේති කියලා කියනවා. සත්තාරානුග්‍රහිතෝ සෝකෝ අන්නේ තත්ත්වේ නිසා බුදුහාඳුරගේ අනුග්‍රහයෙන් දෙවෙනි ධානය සම්පූර්ණ කරගත්තයි කියලා කියවෙනවා. ඊළඟට ඒ ආර්ෂ 92 පිටුවේ තියෙනවා සුඛ සූත්‍ර කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයෙන් කියන්නේ තත්‍ය ධානය ගැන. ඒ තත්‍ය ධානය තියෙන්නේ පීතියාච විරාගා උපක්කෝච විහෙරාමි. ප්‍රීතිය ගැන රාගයක් කැමැත්තක් නැතුව. ඒ ධ්‍යාන ප්‍රීතියේ සුවය භුක්ති විඳිනවා අත්දකින්නවා. ඒකට ඇල්මක් නැතුව බීචරාගි හිතකින්. එහෙම ටිකක් වෙලා ඉන්නකොට හිමිනා විහාරින් විහෙරතු පීචසාගතා සංඥා මනසකාරා සම්බන්ධ ප්‍රීතිය කෙරෙහි හිත යන ප්‍රීතියට අවධානය යොමු වෙන තත්ත්වයකට හිත පත් වෙනයි කියලා. ප්‍රීතිය ඒ ධ්‍යානයේ මූලික ලක්ෂණ පීතියාච විරාගා කියන එක. ඒ පීතිය ගැන පස්සේ උනන්දුවක් කැමැත්තක් ඇති වෙලා තියෙනවා ටිකක් වෙලා යනකොට පරණ පුරුද්දට. ඊළඟට 494 පිටුවේ සඳහන් වෙන උපේක්ඛා සූත්‍රය. ඒ තුන්වෙනි ධ්‍යානයෙන් පස්සේ තුන්වෙනි ධ්‍යානය ආර්ෂ 92 තියෙන්නේ තත්‍ය ධ්‍යානං හිටියා ප්‍රීතිය කෙරෙහි විරාගයෙන් හිටියා. චතුර්ථ ධ්‍යානයේදී උපේක්ෂාසාගත බව පාරිශුද්ධ ඒක මෙතන කියන්නේ අදුක්කං අසුකං උපේක්ෂා සති පාරිශුද්ධින් චතුර්ථ ධ්‍යානං උපසම්පද්ධ වේති. සුඛ දුක්ඛ තොර ඒ ධ්‍යාන සුවය කෙරෙහි උපේක්ෂාව පාරිශුද්ධිය ඇත්තට නැවත කිලුට නොවෙන තත්ත්වයට පත් වෙනයි කියලා කියනවා. ඒ වුණාට ඒකම කියනවා උපේක්ෂා සාගත සිටීලි ඊට පස්සේ පහර වෙනවා. උපේක්ෂා සාගත කියලා කියන්නේ යමක් දැනුනහම ඒකට කැමති වෙන්නේ නැතුව අකමැති වෙන්නේ නැතුව ඉන්න එක. ඒක උපේක්ෂා සාගතය නේ කියලා කියන්නේ. කැමැත්ත ඇති වුණාම ඒ කැමැත්තක් කියලා දන්නවා. අකමැත්ත ඇති වුණා ඒක අකමැත්තක් කියනවා. ඒ දෙකට වහල් වෙන්නේ නැතුව ඉන්නවා. උපේක්ෂා සාගතව ඉන්නවා. ඒක ඉතා පිරිසිදු වෙනවා පවිත්‍රයි. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ අකමැත්තක් ඇති වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. අන්න එතකොටයි උපේක්ෂා සති පාරිශුද්ධින් කියලා ඒ සිහිය කියන එක ඇති වෙන්නේ. ඊළඟට ඒ රූපාවචර ධ්‍යාන 4 පහ වුණාට පස්සේ අරූපාවචර ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ආකාසානංචායතන පාතන හිස් බවක් දැනෙනවා. ආස වගේ හිස් බවක් දැනෙනවා. අවකාශය දැනෙනවා. මේ මොකුත් රූපයක් දැනෙන්නේ නැහැ. හිස් බවක්. රූපවලින් හිස් බවක් දැනෙනවා. අන්න එතකොටත් ආයිත් හිත තුළ පහළ වෙන්න පටන් ගන්නවා රූප සංඥාවල්. අන්නේ වෙලාවේදී බුදුහාඳුරු වැඩලා ඉර්ධියෙන් ආකාසාංචාතන හිත පිහිටවා ගන්න උදව් වෙනවා කියලා කියනවා. එයින් පස්සේ ඒ 496 පිටුවේ තියෙන විඥානාංචාතන සූත්‍රය. එයිදී හිස් බවක් නෙවෙයි
දැනෙන බවත් දැනෙනවා. විඥානය දැනෙනවා. ටිකක් වෙලා යනකොට ආයි හිත හරි හිස් බව දැනෙන පටන් ගන්නවා. පළවෙනි හිත ප්‍රථම ධ්‍යානයේ තත්ත්වයට. අනිත් කොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා නැවත උපදෙස් දෙනවා කියලා මේක සඳහන් වෙනවා. විඥානං තාත්‍යම් හිත පිහිටා ගන්න එක. එයින් පස්සේ තුන්වෙනි රූපාවචර ධ්‍යාන ආකච්චඤ්ඤායතනෙ. දැනෙනවා මොකද්ද දැනෙන්නේ කියලා දැනෙන්නේ කිං කියලා කියන්නේ කුමක්ද කියන එක දැනෙන්නේ. දැනෙන බව දැනෙනවා. දැනෙන්නේ මොකද්ද කියලා දැනෙන්නේ. ඒ තත්ත්වයටපත් වෙන්නේ ආකච්චඤ්ඤායතනෙදී. ඒක තමයි තුන්වෙනි අරූපාවචර ධ්‍යානෙ. ඊළඟට බුදුහාමුදුරුවෝ උපදෙස් පිට තුන්වෙනි ධ්‍යානයේ තහවුරු වෙනකොට පුළුවන් වෙනවා 698 පිටියෙන් තියෙන නේව සංඥා නා සංඥායතනෙට. සංඥාවක් ඉන්ද්‍රයන්ගෙන් දැනෙන්නේ නැහැ, දැනෙනවයි කියලා කියන්න බෑ, දැනෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ අන්නේම තත්ත්වයකට පවතිනවා. ටිකක් වෙලා එහෙම ඉන්නකොට නැවත ඒ දැනෙන මොකද්ද කියන තත්ත්වයට හිතපත් වෙනවා. දැනනවා දැනෙන මොකද්ද කියන එක දැනෙන තත්ත්වයකට හිතපත් වෙනවා. අවසානයේදී එතෙක් භාවිතා කර උගාජන භාවිතයකු ධ්‍යාන අට සම්පූර්ණ වුණාට පස්සේ මුදිර හොයාගත්ත අනිමිත්ත සූත්‍රය. එකට කියනවා ශුන්‍යතා සූත්‍රයේදී කියලා. සබ්බ නිමිත්තාරං අමනසිකාරා, කිසිම නිමිත්තක් දැනෙන්නේ නැති තත්වයකට පත් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ නිවන හඳුන්වන්නේ ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා. හිස් බවක් තියෙනවා, කිසිම නිමිත්තක් දැනෙන්නේ නැති බව නිවන කියනවා. ඒ වුණාට චූල ශුන්‍යත සූත්‍රයේදී, ඒ සූත්‍රයේ තියෙන පංචනිකායේ මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි කාණ්ඩේ 264 පිටුවේ 270 පිටුවේ සඳහන් වෙනවා. අනිමිත්තෝ චේතෝ සමාධි අභිසංකතා. ඒ අනිමිත චේත සමාධි, ශුන්‍යත චේත සමාධියත් අභිසංකතයත් සකස් වෙන දෙයක්. සංකත ධාතුවක්, සංකත ධර්මයක්. අසංකත ධාතුවක් නිවන කියන එක. ඒ නිසා බුදුහාමුදුරන්ට තේරෙනවා ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක. මේ බුදුහාමුදුරේ වචනවල කියනවා තද නිච්ඡං නිරෝධ ධම්මන්ති. ඒක ඇති වෙලා නැති වෙනවා. ඒ ඇති වෙන දේවල් පන්දන හරි මොනවාරි දේවල් නිරුද්ධ මන්ති පජානාති. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනයි කියන එක දරුණා. ඒවෙන් ඥානතෝ පස්සතෝ. මෙහෙම දරුණාම, මෙහෙම දැක්කාම හිතේ හිතේ දරුණාම කාමාසා කාමාසවාප චිත්ත විමුච්චති. කාමාසා හිතෙන් නැති වෙනවා. කැමති වෙන ගති කාන්දන් ගතිය කාම ශක්තිය හිතේ නිරුද්ධ වෙලා යනවා. හිත කම්පා කරනටපත් කරන බවාසර අපි ඒ බවාස භවයේ පිළිබඳ යමක් සිද්ධ වෙන්න ඕනේ කියන හැඟීම වෙන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ඒ බව සිදුවීම් පිළිබඳ තියෙන කැමැත්ත නැති වෙනවා. අවිද්‍යා සාපච්චිත මේ එතකොට මෙන්න මොකද විද්‍යාව කියලා කියන්නේ? සතර සත්‍ය දැනීම, පරම සත්‍ය අවබෝධ වීම. දැන් පරම සත්‍ය දැනීම නෙමෙති මෝහය නැති වෙනවා, මුලාව නැති වෙනවා. අන්න එතකොට රහත් බව ඇති වෙන කොහොමද? කීනා ජාති නැවත උප්පත්තියකට ආසාවක් ඇති වෙන්නේ නැහැ. කීනා ජාති ඉපදෙන්නේ නැහැ. උසිතම් බ්‍රහ්මචාරියම්. බ්‍රහ්මචාරියන් කියලා බුදුහාඳුරු සූත්‍රය ගන්නවක සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය, නිවන් දකින්න මාර්ගය.
දැන් නිවන් දකින මාර්ගය සම්පූර්ණ වෙනවා. දැන් නිවන් දැකලා තියෙනවා. මාර්ගය කෙලවර කරලා තියෙනවා. කතං කරණියං කරන් තියෙන දේවල් කල් ඉවරයි. වෙන කල විතක් නැහැ. නැ පරං ඉත්තත් ආයති. තව කරන්න දෙයක් ඉතිරිලා නැහැ. අන්නේ තත්ත්වයට තමයි අරහත් බව කියලා කියන්නේ. ඒ තත්ත්වයට තමයි නිබ්බාන කියලා කියන්නේ. කිසිම බන්ධනයක් නැහැ. කිසි දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකයි බුදුහාඳුරෝ කේවල සූත්‍රයේදී ද්‍රෝණ සූත්‍රයේදී ද්‍රෝණ බවුන පැහැදිලි කළේ මම හරියට නෙළුම් මලක් වගේ. නෙළුම් මල මඩේ ඉපිදිලා මඩේ හැදිලා වැඩිලා මඩේ පෝෂණය වෙවි මඩදීන්. හැබැයි මඩදීන් මතුවෙලා බබලනවා. අන්නේ වගේ දැන් බුද්ධ කියලා කියන්නේ සත්‍යබෝධු තත්ත්වය කියලා කියන්නේ සමාජයේ ජීවත් වෙනවා භෞතික ජීවත් වෙනවා ඒව ඇලෙන්නේ නැහැ ඒව ගැටෙන්නේ නැහැ ඒවට කැමතිත් නැහැ ඒවට අකමැතිත් නැහැ යථාභූත ඥාන ඒව හැටි එහෙමයි කියලා දකිනවා ඒ ඒව ආසී තියෙන ආකාරයෙන් පිළිඅරගෙන තෘප්තිමත් වෙනවා අලුත් දෙයක් ප්‍රාර්ථනා කරන්නේ යථාභූත ඥාන දතු නිසා ඒතත් පාල වෙනවා. යථාලාභ සන්තුටිය තියෙනවා. ලැබෙන දේ ලැබෙන ආකාරයෙන් පිළිගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ තුර හිතේ කිතුල කම්පාවක් නැහැ. අන්නේ චිත සප්පිතත්වයට මාරහන හදලා තියෙනවා කියලා මහා මංගල සූත්‍රයෙන් පුට්ටස්ස ලෝක ධර්මයේ චිත්තං ඇතන කම්මති. ලෝක ධර්ම ස්පර්ශ කරනවා ඒ වුණාට ඒ වෙයින් හිත කම්පා වෙන්නේ. ඇතිව නැතිව ස්පර්ශ කරනවා එයන් කම්පා වෙන්නේ. ඒ තත්ත්වයකට හිත පත්වෙනවා කියලා කියන්නේ සියලුම සම්බන්ධතා බිඳිනවා. අර හත මධ්‍ය කේන්දරේ ඉඳලා වටේ තියෙන දේවල් අල්ලා ගන්න ගතිය නැති වෙනවා. නිබ්බාන කියන්නේ කිසි දෙයකට බැඳෙන්න ගතිය නැති වෙනවා. නිබ්බාන තත්ත්වයට පත්වෙනවා. ඒ තත්ත්වයට පත්වීම තමයි අරහත් කියලා කියන්නේ. අර කියලා කියන්නේ කේන්දරේ කේන්දරයක් පරිධියට ගමන් කරන රේඛාවකට ඒ අල්ලගන්නේ නැහැ. මමත්තේ කේන්දරේ නැති වෙනකොට අර අරත් නැති වෙනවා. රාත් වෙනවා කියලා කියන්නේ අත්මීමාන නැති වෙනවා. මමත්තේ නැති වෙනවා. ශුන්‍යතේට මමයි කියලා කෙනෙක් නැන්නේ මගේ කියලා කියන්න පුළුවන් දෙයක් නැති වෙනවා. ඒ වගේම පරමත්‍ය අවබෝධ වෙනවා. මේ හැම දෙයක්ම මායාවක් ඇත්තක් වගේ පේන්නේ නැත්තක් කියන කවබෝධයන මේ ලෝකය කියලා අපි අත්දකින්නේ බාහිරව තියෙන දෙයක් නෙවෙයි අපේ හිතේ මැවිච්ච දෙයක් කියන කවබෝධයන ඒක තමයි සත්‍ය අවබෝධය කියලා. අන්නේ සත්‍ය අවබෝධයට පත්වීම තමයි ප්‍රාතිමිති සිද්ධියේ. මෙන්න මේ විදිහට තමයි බුදුහාඳුරුව සත්‍ය අවබෝධයට බුද්ධත්වයට සාවක බුද්ධත්වයට පත් වෙන බුදුහාඳුරගේ ආගෙන බුදුහාඳුරගේ උපදෙස් උගයි ඒ තත්ත්වයට. ඒ නිසා මොගලංහාඳුර සාවක බුද්ධත්වයට පත් වුණේ බුදුහාඳුරන් අනුගමනය කළා සත්‍ය අවබෝධයට පත් වෙලා. බොහෝ දෙනෙක් පතන්නේ බුදු කෙනෙක් ලෝකට හෙළි කරන ඇත්ත අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයට පත් වෙලා බුද්ධත්වයට පත් වෙලා සාවක බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්න. ඒ තත්ත්වයට මා මුගලන් ආදී පත් වෙච්ච ආකාරය මෙන්න මේ විදිහට සංවිතනිකායේ මොග්ගල් සංවිතනිකායේ ආරම්භයේ සූත්‍ර 9 කින්ම පැහැදිලි කරනවා.